පහුගේ දවසක මං ගම්පහ ගිහිපු වෙලාවේ පුංචි දරුවෙක් දෙක වසරේ ළමෙක් මට ඇවිල්ලා කතා කරලා කිව්වා එයා දන්නේ නැහැ මං ක්‍රීඩා ඇමති කියලා. හැබැයි එයා දන්නවා මං පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා දන්නවා. නාමල් රාජපක්ෂ කියලා දන්නවා. නාමල් අයියා කියලා මට කිව්වේ. මගේ වයස දන්නේ නැතුව ඇති. ඇවිල්ලා කිව්වා අලුත් ඉස්කෝලයක් ඕනේ කිව්වා. මම කිව්වා ඇයි? ඉන්න ඉස්කෝලේ හොඳ නැද්ද? ඒ ඉස්කෝලේ ස්පෝර්ට්ස් දෙකක් කම්පල්සරි. මම කොහොඳයි නේද? මරත් සතුරුයි. නේ අපේ අම්මේ කියනවලු ශිෂ්‍යත්වර ක්ලාස් යන්න කියලා. මේ දෙක වසරේ. ඒතර දෙක වසර පන්තියේදී ශිෂ්‍යත්වර ළමයෙක් ක්ලාස් යනකොට ඒ ළමයට ක්‍රීඩාව කරන්න කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් අපි සතුරුණක පැත්තකින් GLPRI සමත්තුමා විශේෂයෙන් අද රාජ්‍ය අමතිවරයෙක් පත් කළ තියෙන අධිකව ජනාධිපතිතුමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙන තරුණ කටයුතු අමාත්‍යාංශ විදිහට ඍජුව මැදිහත් වෙන්න. වගේම ඒකට සක්‍රීයව දායකත්වය ලබා දෙන්න. ඒ දිගු කාලන සැලැස්ම. හැබැයි කෙටි කාල සැලැස්මක් විදිහට අපි අපේ රටේ ක්‍රීඩා පාසල් 25ක් තියෙනවා. ඉතින් මේ ක්‍රීඩා පාසල් 25ේ සමාන්තර පන්තියක් අපි වැඩි කරනවා. දැන්ට අධ්‍යාපන අමාත්‍යතුමා චක්‍රලේඛනේ දාලා තිනු 8 වසරේ ඉඳන් අපි ලබන සතියේ ටැලන්ට් සර්ච් එකට යනවා. ලබන මාසේ නොවැම්බර් වෙනකොට නොවැම්බර් ඩිසెంబර් වෙනකොට ටැලන්ට් සර්ච් එක යනවා. ලංකාවේ හැම දිස්ත්‍රික්කයේම ගිහිල්ලා ඒ ළමයි 40ක් එක පන්තියකට 8 වසරේ ඉඳන් ඒ දිස්ත්‍රික්කේ ඩෙන්ටිෆයි කරලා ස්පෝර්ට්ස් ස්කූල් එකට දානවා. ඒ ස්පෝර්ට්ස් ස්කූල්ස් වල අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදනවා. දැන් නෙක්ස්ට් ඉයර් බජට් එකට අපි සින්තටික් ට්‍රැක් 10ක් 4 lane 130 meters සින්තටික් ට්‍රැක් 10ක් ක්‍රීඩා පාසල් 10කට අපි යෝජනා කරලා තිනවා අයවැයට ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකගතාවය පළ කරලා තියෙනවා. ඊට අමතරව මේ ක්‍රීඩා පාසල් වල අනිකුත් ඩොමිටරිස් පහසුකම් ටික accommodation ටික වගේම functional training centers ටික ඒ සියල්ලම ඊළඟ අවුරුදු 3 ඇතුළත අපි හදනවා. මේ අවුරුද්දේ 8 වසර ළමෙක් කියන්නේ 20-35 ඔලිම්පික් ඇත්ලීට්. එහෙනම් බලාපොරොත්තු වෙන්න එපා ඒ ළමයා 20-25 ඔලිම්පික් යයි කියලා. ඒකට වෙනම plan එකක් තියෙනවා. මේ 8 වසර කියන්නේ අවුරුදු 13යි. average ඔලිම්පික් ඇත්ලීට් කෙනෙක් හදන අවුරුදු 8ක් යනවා. average හදන. අපි අවුරුදු 10ක් කරොත් ඒ ළමයා 23ේදී තමයි ඊළමගේ වයස අවුරුදු 23 තමයි ඔලිම්පික් ඇත්ලීට් වෙන්නේ. ඒ කියන්නේ 2030 දී. අපි අපි ඒෂියන් ජීන්ස් එක ගත්තම කොමන්වෙල්ත් බ්ලඩ් ලයින් එකත් දෙක ගත්තම සාමාන්‍යයෙන් අපේ පර්ෆෝමන්ස් 19 28 වගේ අතර අවුරුදු වයසවල තමයි හයි පර්ෆෝමන්ස් එන්නේ. එහෙම වුණත් අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මේ 20-21 8 වසරට යන ළමයා ආමේ 20-32 ඔලිම්පික් වලදී හෝ ඒෂියන් ගේම්ස් වලදී මෙඩල් එකක් ලබා ගන්න පුළුවන් ප්‍රොස්පෙක්ට් එකක් බවට පත් කරන්න. වර්ල්ඩ් කප් එකක් දිනන්න. එකම අපි යෝජනා කරලා තියෙනවා ගරු GLPRI සමත්තුම මම එකගතාවේ පළ කරලා තියෙනවා සූර්යව ජාතික පාසලේ ක්‍රිකට් ස්කූල් එකක් විදිහට දාලා එක සමාන්තර පන්තියක් ගේන්න ලංකාවේම ඉන්න ක්‍රිකටර්ස්ලා ගම්මල ඉන්න ක්‍රීඩකයෝ ගෙනල්ලා එතන ඉස්කෝලට දාලා සූර්යව ස්ටේඩියම් එක බේස් කරගෙන ක්‍රිකට් ස්කූල් එක පවත්වාගෙන යන්න. අනිත් පැත්තෙන් හෝමගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඇත්ලටික්ස් ඇන් ට්‍රැක් ඇන් ෆීල්ඩ් වලට බන්දුල සමත්තුමටත් මම කතා කරුවා. GLPRI සමත්තුමාරත්ම යෝජනා කරලා එතුමාලා දෙපළොමේ එකට කැමැත්ත පළ කරලා තියෙනවා. 8 වසරේ ඉඳන් සමාන්තර පන්තියක් දීලා ඒ ක්‍රීඩකයෝ සියලු දෙනාම මල්ල ක්‍රීඩාවට පමනක්. ඒ කියන්නේ අපි අවුරුදු 8ේ මල්ල ක්‍රීඩාවට ළමෙක් ගත්තොත් 8 වසරේදී ඒ කියන්නේ අවුරුදු 13ේදී සමාන්තර අවුරුදු 6යි පාසලේ ඉන්නේ 13 දක්වා. ඒ කියන්නේ එක ස්කෝලේක ළමයි 240 අපි බලා ගන්න ඕනේ. Breaking.lk